ආයුබෝවන් කියල පිළිගන්න ඔයාල අදත් මගේ YouTube channel එකට ඉතින් මං අද හිතුවා කුස්සියකට හරියන පාපිස්සා කොහොමද ගොතාගන්න කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් විශේෂයෙන්ම මම මේක කුස්සියකට හරියනවා කියලා කියන්නේ මේ පාපිස්ස ටිකක් ඝනකම් මේ වගේ මප්ට ටිකක් දිගටත් ඉක්මනට ගොතාගන්න පුළුවන්. ඉතින් අපි හැමෝම දන්නවානේ ඉතින් කුස්සියේදී ගොඩක් වතුර හැලෙනවා තෙමෙනවා වගේ දේවල් වෙන හින්දා මං හිතනවා මේක කුස්සියකට වගේ නම් ගොඩක් හොඳ වෙයි කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මේක තමයි පාපිස්සේ ඩිසයින් එක. මේක හොඳට මහතට අතට අහු වෙනවා. ඒ වගේම වතුර එහෙම උරා ගන්නත් හොඳයි. ඉතින් මම මේකයි කිව්වේ ඔයාලට කුස්සියකට හරියනවා කියලා. ඒ වගේම මේක සාලයකට උන කොහොමවත් හොඳ පාපිස්සක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ඩිසයින් එක. මම මේක නම් ටිකක් දිගට කොටාගත්තා. මොකද කුස්සියට හරියන්නේ චුට්ටක් දිගට නිසා ඔයාලා කැමති ප්‍රමාණයකට ගොතා ගන්න. ඉතින් මම මේක ගොතන හැටි කියලා දෙන්නම්. මම මේ පාපිස්ස ගොතා ගන්න පාවිච්චි කරන්නේ මේ වගේ ටී-ෂර්ට් නූල්. මේ නූල් ඔයාලට වෙන පොලි ගන්න තියෙනවා. කිලෝ ගණන් වලට තමයි දෙන්නේ. ඒ වගේම මම අද මේකට යදාගන්නේ 8 මිලිමීටර් කට්ටක්. තමන්ට අවශ්‍ය ප්‍රමාණය දිගට අරගෙන දන්වැල් ගොතා ගන්න එක තමයි ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ. මේ දන්වැල් අවශ්‍ය ප්‍රමාණයට ගොතාගමු. මම දැන් අවශ්‍ය ප්‍රමාණයට දන්වැල් ගොතා ගත්තා. අවශ්‍ය ප්‍රමාණයට දන්වැල් ගොතාගෙන අපි වැඩිපුර දෙකක් දන්වැල් ගොතා ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට දන්වැල් ගොතාගෙන වැඩිපුර දෙකක් දන්වැල් මෙන්න මේ විදිහට ගොතා ගන්න. මම ඔයාලට කියලා දෙන්න ලේසියි වෙන හින්දා පොඩි දන්වැල් ප්‍රමාණයක් තමයි ගොතා ගත්තේ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඔයාලා මේ දෙකක් වැඩිපුර ගොතාගෙන මේකට මෙන්න මේ විදිහට ගොතා ගන්න. මං දැන් පළවෙනි පේලියම ගොතා ගත්තා. ඊට පස්සේ මේ අන්තිම දන්වැල ඒ විදිහටම ගොතා ගන්න. ඊට පස්සේ අපි ආයෙත් මෙන්න මේ විදිහට දෙකක් ගොතාගෙන අනිත් පැත්ත හරවලා මෙන්න මේ හැම එකෙම මේ දන්වැල මෙහෙම බැලුවාම අපිට දන්වැල් පේලියක් පේනවා. ඒ දන්වැලේ අපේ පැත්තට තියෙන දන්වැලට නෙමෙයි මේ අනිත් පැත්තේ තියෙන කොටසට මේ අනිත් පැත්තේ තියෙන දන්වැලට තමයි ඊළඟට අපි පිරවීම කරගන්න ඕන. මෙන්න මේ විදිහට. අපේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට තියෙන දන්වැලට තමයි අපි ගොතා ගන්න ඕන. මේ පැත්තට හැම එකෙම අපේ පැත්තට තියෙන එක කෑල්ලට නෙමෙයි අනිත් පැත්තට තියෙන දන්වැල් කෑල්ලට. දන්වැලේ මේ පැත්තේ කොටස් දෙකක් තියෙනවානේ. ඒකේ අපේ පැත්තට තියෙන එකට නෙමෙයි අනිත් පැත්තේ තියෙන කොටස තමයි අපි කරගන්නේ. හරවලා ආයෙත් කරන්න ඕන. ඔයාලා මෙන්න මෙහෙම බැලුවාම මේ දන්වැල් පේලියක් පේනවනේ. මේ දන්වැල් පේලියේ අපේ පැත්තට තියෙන කොටසට නෙමෙයි අනිත් පැත්තේ තියෙන කොටසට තමයි පුරවගෙන යන්න ඕනේ. අපේ පැත්තට තියෙන කොටසට නෙමෙයි මේ පැත්තට තමයි පුරවගෙන යන්න.
පිලි පුරවමු. මට තුනක් අපි අවසන් කරගත්තා. ඊට පස්සේ අන්තිමටත් කරන්න ඕන අර විදිහටමයි අන්තිම මැටියට දාලා අපේ පැත්තේ තියෙන දන් වලට නෙමෙයි අනිත් දන් වලට තමයි දාන්න ඕනේ මේකේ එහා පැත්තේ. තිරවිලි කරගෙන යනවා. ඊට පස්සේ ආය මේ පැත්ත හරවනවා දන් වල ගුතනවා ආය මේ පැත්තට ගුතනවා. එතකොට තමයි මේ විදිහට ගැට හිටින විදිහට ලස්සන නිර්මාණයක් එන්නේ. මේ පිරිවිලි ටික තමයි දිගටම කරගෙන යන්නේ තියෙන්නේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දන් වල අරගෙන දෙවෙනි වටේ කියලා දුන්නා වගේම ඒ වගේම අනිත් පැත්ත හරවලා මේකේ මේ අපේ පැත්තට නෙමෙයි අපේ පැත්තේ තියෙන ටිකට නෙමෙයි අනිත් පැත්ත දන් වල දිගටම තමයි දිගටම පුරවගෙන යන්න තියෙන කිසිම වෙනසක් නැහැ. ඒකත් මම ආයෙ එකක් පෙන්වන්නම්. මේ විදිහට අපේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට යන විදිහට මේ විදිහට දිගටම කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේක හරිම ලේසි. මතක තියාගන්න දෙයක් නෑ. මම මේ විදිහට අනිත් පැත්තට මේක මෙහෙම මතක තියාගන්න තියෙන්නේ. මෙන්න මේ දන් වලේ මේ පැත්තට පිටවිලි කරගන්නවා කියන එක තමයි මතක තියාගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ එක පේලියක් උඩට එක පේලියක් යටට වගේ මේ විදිහට ලස්සනට මේ විදිහට පේලි පේලි එනවා. මේ විදිහට කරගත්තාම ඉතින් තමන්ට අවශ්‍ය දිග ප්‍රමාණයක් අරගෙන මෙන්න මේ විදිහට ලස්සන නිර්මාණයක් කරගන්න. ඒ වගේම මම අන්තිම කොනට මේ වගේ දන් වලක් ගොතාගත්තා. මම කලින් කොටු පාපිස්සක් ගොතාගද්දී මේ විදිහට ගොතන හැටි කියලා දුන්නා. ඒ වගේම තමයි මේකත් ගොතාගත්තේ. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් පහල තියෙන subscribe button එක click කරලා ඉතිහාස පැත්තේ තියෙන bell icon එකත් click කරාම මම දාන වීඩියෝස් ඔයාලට එසෙනින් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.